කොටාඩ් මෝහය. කොටාඩ් මෝහය කියලා කියන්නේ ශරීරයේ කොටසක් මියගොස් ඇති බවට හෝ මිය යමින් පවතින බවට හෝ ශරීරයේ කොටස් නොපවතියයි යන වැරදි විශ්වාසයන් මොළයේ මගින් නැති කරන දුර්ලභ මානසික තත්ත්වයක්. මේ තත්ත්වය සාමාන්‍යයෙන් නැති වෙන්නේ දැඩි මානසික අවපීඩනය සහ ඇතැම් මානසික ආබාධ සමගයි. කොටාඩ් මෝහය වෙනත් මානසික රෝග හා ස්නායු රෝග තත්ත්ව සමගද ඇතිවිය හැකි බව දැනට සොයාගෙන තියෙනවා. මේ මානසික ව්‍යාකූලතාවයෙන් පෙළෙන පුද්ගලයන් තමන් ඇවිදින මලවට හෝ අවතාර බවත්, තම ශරීරයේ දි රාපත් වෙමින් පවතින බවත්, ඔවුන්ට ලේ සහ අභ්‍යන්තර අවයව අහිමි ඇති බවත් විශ්වාස කරනවා. ඇතැම් පුද්ගලයන්ට මුළු ශරීරයම සම්බන්ධයෙන් මේ ආකාරයට හිතන අතර ඉන් කොටසකට එදෙන්නේ ඔවුන්ගේ අවයව හා අත්පා සම්බන්ධයෙන් විතරයි. 2011 අවුරුද්දේදී මේ තත්ත්ව සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ සමාලෝචන මගින් පෙන්වා දීලා තියෙන්නේ ලේඛනගත සිද්ධීන්ට ගොදුරුවන්ගෙන් 89% පමණ මානසික අවපීඩනයෙන් පෙළෙන බවයි. මෙම කොටාඩ් මෝහය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ තමයි තම මියගොස් හෝ මිය යන බවට පවසන හඬ ඇසීම, ජීවිතවල අතර සිටීම ප්‍රතික්ෂේප කිරීම, දැඩි මානසික අවපීඩන හෝ දුක, ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම, ශාප කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස, වේදනාවන්ට සංවේදී නොවීම, කතා කිරීම නතර කිරීම, සමාජශීලී නොවීම. මෙම කොටාඩ් මෝහ තත්ත්වය ඇතිවීමට නිශ්චිත බලපාන හේතුව කුමක්ද යන්න තාමත් හඳුනාගෙන නැහැ. ඒ ඇතිවිය හැකි අවදානම් සාධක කීපයක් හඳුනාගෙන තියෙනවා. ඇතැම් අධ්‍යයන මගින් සොයාගෙන තියෙන්නේ මෙම තත්ත්වය ඇතිවන්නේ බොහෝ විට වයස අවුරුදු 50 දී බවයි. මොහොය නව යෝනියේදී ඇතිවිය හැකි බවත්, මෙම රෝගේ වැළඳුන අවුරුදු 25ට අඩු පුද්ගලයන් බයිපෝලර් ආක්‍රමිතතාවෙන්ද පෙළෙන බවත් නවතම අධ්‍යයන වාර්තා මගින් හෙළි වෙලා තියෙනවා. කාන්තාවන්ට මෙම මොහ තත්ත්වය ඇතිවීමට ඉඩකඩ වැඩි බව තමයි පැවසෙන්නේ. කොටාඩ් මොහ ආබාධයේ වර්ධනය වීම අවදාන වැඩි කළ හැකි වෙනත් මානසික සෞඛ්‍ය තත්ත්ව තමයි හින්වන්මාදය, මානසික අවපීඩනය, පශ්චාත් මානසික අවපීඩනය, බයිපෝලර් ආක්‍රමිකතාවය, විඝටන ආබාධය වැනි තත්ත්ව. කොටාඩ් ආබාධය සඳහා බලපාන ස්නායු ආබාධ තත්ත්ව නම් ඩිමෙන්ෂියාව, ඒ කියන්නේ මතකයේ සහ නිශ්චය නැතිවීම, අපස්මාර, ඉරුවරදී ආඝාතය, පාකිසන් කියලා කියන්නේ මොළයේ ස්නායු සැල වලට හානිවීම, එන්සෙෆලොපති, ඒ කියන්නේ වෛරසයක් හෝ විසක් මොළයට බලපෑමෙන් ඇතිවන තත්ත්වයක්, ස්කෙලරොසිස්, මොළය සහ කොඳු යටපෙළ ආශ්‍රිතව ඇතිවන බරපතල රෝගී තත්ත්වයක් තමයි මේ විදිහට හඳුන්වන්නේ. බොහෝ විට මෙම කොටාඩ් මෝහ තත්ත්වය සාමාන්‍යයෙන් මානසික රෝග තත්ත්වයක් ලෙස හඳුනා නොගන්නා නිසා කොටාඩ් තත්ත්වය හඳුනා ගැනීම සඳහා සම්මත නිර්ණායකයක් තාම නැහැ. එබැවින් රෝගියාගේ ඉතිහාසය සහ මනෝචිකිත්සක රෝග ලක්ෂණ අනුව මේ තත්ත්වය පිළිබඳව නිගමනවලට වෛද්‍යවරුන් පැමිණෙනවා. යම්කිසි ආකාරයට ඔබ මෙම ආබාධය ඇතිවිය හැකියි ඔබ සිතනවා නම් ඔබට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සටහනක් තබා ගන්න. එම රෝග ලක්ෂණ ඇතිවන විට එම ලක්ෂණ කොපමණ කල් පවතින්නේද යන්න පිළිබඳව සටහන් කරගන්න. ඒ වගේම වෛද්‍යවරයාට රෝගය පිළිබඳව නිගමනය කිරීමට ඔබේ සටහන උපකාරී වෙනවා. කොටාඩ් ආබාධ තත්ත්වයේ සමනය සඳහා ඖෂධ ප්‍රතිකාර සඳහා සංජාන චර්යා චිකිත්සාව, මනෝචිකිත්සාව සහ විද්‍යුත් කම්පන ප්‍රතිකාරය ජන ප්‍රතිකාරක පාවිච්චි කරනවා. මෙහිදී මෙම විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රම යොදාගන්නේ අනෙකුත් ප්‍රතිකාර ක්‍රම උත්සාහ කිරීමෙන් අනතුරුවයි. කොටාඩ් ආබාධ තත්ත්වය සඳහා භාවිත කරන ඖෂධ වර්ග වෙන්නේ මනෝවිරෝධක ඖෂධ, විෂාදනාශක, කංසාව වැළැක්වීමේ ඖෂධ. රෝග ලක්ෂණ දරුණු වුවද ප්‍රතිකාර මගින් කොටාඩ් ආබාධ තත්ත්වය සුව කළ හැකියි. සාමාන්‍යයෙන් මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධ වලට සාපේක්ෂව විද්‍යුත් කම්පන ප්‍රතිකාර ක්‍රමය බොහෝ විට ඵලදායී වන බව වාර්තා වෙනවා. පුද්ගලයා තමන් මියගිය ඇති බව සිතීම නිසා ඇතැම් විට ආහාර නොගැනීම, ස්නායු නොකිරීම, තමන් පිළිබඳව දක්වන සැලකිල්ල අඩුවීම සහ සමීපතයන් ඈත් කිරීමට පටන් ගන්නවා. දිගින් දිගටම ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිඵලයක් විදිහට මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඇතැම් පුද්ගලයන් තමන්ට නැවත මිය යා නොහැකි බව පෙන්වීම සඳහා සිය දිනසා ගැනීමටද උත්සාහ කරනවා. ඇතැම් පිරිස ඔවුන් ශරීරයට සහ ජීවිතයට කොටු වී ඇති බව සිතීම නිසා එයින් මිදීම නැති එකම විකල්පය මිය යාම බවද කල්පනා කරනවා. මෙම ආබාධ තත්ත්වය සම්බන්ධ සිදුවීම් රාශියක් ලෝකේ පුරා වාර්තා වෙනින් ප්‍රසිද්ධ සිදුවීම් දෙකක් මනෝචිකිත්සකයෝ 53 හැවිරිදි රෝගියෙක් වන ලී ගැන වාර්තා කළා. එෙහිදී ඇය තමන් මියගොස් ඇති බව, ඇගේ ශරීරයේ කුණු මස් මෙන් ගන්ධයක් වහන බවත් පැමිණිලි කළා. එෙහිදී ඇය තම පවුලේ ඇගේ නිලා සිටි ඇය මියගිය ඇය සමග සිටීමට හැකියන පරිදි මృత ශරීරාගාරයකට ගෙන යන ලෙසයි. ඔවුන් පසුව ඒ වෙනුවට ලී මානසික වෛද්‍යකයෙකුට ඇතුළත් කළා. එෙහිදී ඇය චෝදනා කළේ පරිපූර්ණක වෛද්‍යවරුන් ඇගේ නිවසට ගිනි තැබීමට උත්සාහ කළ බවයි. මාසයක් පමණ ප්‍රතිකාර කිරීම පස්සේ ඇගේ මානසික තත්ත්වය යහපත් වුණා. 2009 වර්ෂයේදී බෙල්ජියමේ මනෝචිකිත්සකයෝ 88 හැවිරිදි පුද්ගලයෙකු විෂාද රෝග ලක්ෂණ සහිතව රෝහලට පැමිණීම වාර්තා කළා. එෙහිදී පුද්ගලයා තමන් මියගොස් ඇති බව කිසිවෙක් ඔහු මිහිදන් කර නොමැති බවට ප්‍රකාශ කළා. තියෙන ප්‍රතිකාර කිරීමෙන් පස්සේ ඔහුගේ මිත්‍යාව පහව ගියා.